ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණයක් පැනවීමත් සමග එම පක්ෂයේ සභාපති ධුරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුණා. අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීමට දුමින්ද දිසානායක ලසන්ත අලගියවන් ඇතුළු පිරිසක් කටයුතු කළ අතර ඊට එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය නියෝජනය කරන පිරිස් සිය විරෝධය පළ කළා. කෙසේ වෙතත් එවැනි වාතාවරණයක් යටතේ ඊයේ දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය විසින් විධායක කමිටු රැස්වීමක් කැඳවමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළා. මධ්‍යමකාර සභාවක්, දේශපාලන මණ්ඩලයක්, විධායක සභාවක් තියෙනවා. දේශපාලන මණ්ඩලය තමයි පක්ෂයේ උත්තරීතර ආයතනය. දේශපාලන මණ්ඩලයේ ඊයේ රැස් වෙලා ඒකමතිකව සම්මත කරගත්තා. වැඩබලන සභාපතිවරයා වශයෙන් ජනාධිපති නිදීඥ විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීම අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා ගෙන යෝජනාව මේ අවස්ථාවේදී ස්ථිර නමුත් එම විධායක කමිටු රැස්වීමට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමිතිපාල මහතා එම පත්කිරීම සම්බන්ධයෙන් එහිදී විරෝධය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් එම විරෝධයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස් යහපත් ප්‍රතිචාරයක් නොදැකූ බවයි සුමිතිපාල මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ. ඊයේ තිබිච්ච විධායක රැස්වීමේදී කිව්වා අලුතෙන් වැඩබලන සභාපති කෙනෙක් පත් කරන්න ඕනි කියලා. වැඩබලන සභාපති කෙනෙක් පත් කිරීමට විධායක සභාවට බලයක් නැහැ. ඒක මධ්‍යම කාරක සභාවට කරන්න පුළුවන් කාරණාව. ඉතින් මම මේ ගැන අදහස් ඉදිරිපත් කළකෝ මේ වැඩේ කරන්න එපා අපි තවත් දුර්වල වෙනවා පක්ෂය හැල්ලුවට ලක් වෙනවා. හැබැයි ඒ කිසි දෙයක් ගණන් ගන්න නැතුව පොඩි චණ්ඩි පාට් එකක් දාලා ගොම් පාට් එකක් දාලා ඊයේ ලොකු රැස්වීමක් තියෙනවා කියලා පක්ෂයට සම්බන්ධ නැති මිනිස්සුත් ගෙනල්ලා හිටපු ජනතුමාගේ ආරක්ෂක මිනිස්සුත් ගෙනල්ලා ඒකේ නෛතිකභාවයක් නැති රැස්වීමක් පැවැත්. ඒ රැස්වීම කිසිම වැඩක් නැහැ, කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ රැස්වීම ගත සියලු තීන්දු පාක්ෂික පසුව පක්ෂයේ නව වැඩබලන සභාපති විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ දැරූ අතර ඊට පොලිසියෙන් එල්ල වූ බාධාවත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ අතර පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට පැවති විරෝධතාවට එක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධයක් නොමැති බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි විරෝධයක් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩුම තරමේ සමාජිකත්වයක් අරගෙන තියෙන කෙනෙක් නෙමෙයි. මේවා කරපුවාම කොහොමද මම මොනවත් නැතුව ඇතුළට ගිහලා පක්ෂය වැඩ කරන්නේ? මොනවද අපිට කරන්න තියෙන්නේ පක්ෂය ඇතුළේ? තවදුරටත් කරන්න දෙයක් නැහැ. පක්ෂය විනාශ කරලා ඉවරයි. ඉතින් පක්ෂයේ විජාතික බලවේගවල ඌමනාව අනුව අලුත් සභාපති කෙනෙක් පත් කළා තිබෙනවා. මේ පක්ෂයට අන්තිම ඇනිත් ගහපු එක තමයි මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා කරේ. කෙසේ වෙතත් ඊයේ දිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත් වූ විධායක කමිටු රැස්වීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සඳහන් කළා. නිකම්ම රස්තියාදුකාරයෝ කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන එක. සම්පූර්ණ අනීතිකයි, කිසිම ආකාරයක පදනමක් නැහැ. ඒ වගේම අධිකරණයට අපහාස කිරීමක්. තෙන්ට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නැහැ. ඔහු අධිකරණයට අපහාසයක් වෙන ආකාරයෙන් ඔහු කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම වැඩබලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණයට අපහාසයක් කරලා තිබෙනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. එතකොට මේ බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වගේ වෙන්දේසිකරණ තත්ත්වයකට පත් වෙලාන අද ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔහුගේ නඩු කටයුතු වෙනුවෙන්, ඔහුගේ මූල්‍ය අවශ්‍යතාවය වෙනුවෙන් මේ පක්ෂය පාවිච්චි කරනවා නම් කොච්චර අසාධාරණද කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ගේ සංගමය කැඳ වූ මාධ්‍ය හමුවකදීද පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. මෛත්‍රීපාල සිරිසේන උන්නැහේගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලපල්ලට ගිහිල්ලා තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ පෞද්ගලික බූදලයක් කරගෙන තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්න ටික निराකරණය කරගන්න පක්ෂය යොදා ගන්න තැනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පත් වෙලා තියෙනවා. බහුතරයක් පළාත් පාලන නියෝජනය කරන මන්ත්‍රීවරු අපේ ඒ අයට මේ වගේ රැස්වීමකට එන්න විදිහක් නැහැ. මේ රැස්වීම වල නියෝජනය කරන්නේ මහජන නියෝජිතවරු නෙමෙයි. මේවා ඉන්නේ අර කිව්වා වගේ කිරිහට්ටියට පැණි බෝතලයට සංවිධායකම් ගත්ත අය. ඒ නිසා අපි මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයෙකුත් එක්ක හිට ගන්නවා. අන්නේ තැනට අපේ ආසන සංවිධායකරු හැම දිනාටමත් පළාත් පාලන ආයතන නියෝජනය කරපු හැම දිනාටමත් මේ වෙනකොට පක්ෂයේ යම්කිසි කලකිරීමකින් හැරගිහිල්ලා ඉන්න අයටත් ආරාධනා කරනවා. අපි ගරු කරපු නායකතුමා මේ පක්ෂය අධිකරණ ඇමතිවරයාට දීලා මොකද්ද බලාපොරොත්තු වෙන තීන්දුව? නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය තම සංගමය විජේදාස රාජපක්ෂ මහතාට සහය පළ කරන බවයි. ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවස්ථාව ප්‍රකාර තමයි සියලුම කටයුතු පසුගිය දිනේ සිදු වුණේ. නීත්‍යානුකූල නොවන ආකාරයට යම් යම් නායකින් තම තමන්ගේ කල්ලි එකතු කරලා තැන් තැන්වල කරන මාධ්‍ය ප්‍රකාශන යම් යම් සංවිධායකවරුන් යයි කියා ගන්නා කණ්ඩායම් කරන ප්‍රකාශන නෙවෙයි. එදා නිවැරදි ආකාරයට සංවිධායකවරුන් සහ විධායක සභාව කැඳවල තමයි අපි එදා තීන්දුව తీරන ගත්. අපි අනිවාර්යයෙන්ම වැඩ බලන සභාපති විදියට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මිය පිළිගන්නවා. පවතින නිදහස් පක්ෂ අර්බුදයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළ වුණේ මේ අයුරින්. මට හරි කනගාටුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් වෙලා තියෙන තත්ත්වය ගැන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙටත් නැගිටවන්න පුළුවන්. මේ නායක කාරකාදීන් ප්‍රජාතන්ත්‍රවාදීව ඊළඟ නායකයා තෝරන්න ඉඩ දෙනවා. නිදහස් පක්ෂයේ ජාතිකත්ව මතවාදයේ කුඩුපට්ටම් කළ කුණු කෝඩිට විසි කරපු චන්ද්‍රිකා මැතිණිය අතර මේ පක්ෂය යනවට වඩා ජාතිකත්වය ගැන හැඟීමක් තියෙන විජේදාස රාජපක්ෂ මහත්තය අතර මේ පක්ෂය අනේක ගැන අපි සතුටු වෙනවා. නමුත් නිමල් සිරිපාල ඇමතිවරයා වගේම විජේදාස රාජපක්ෂ මහත්මයාත් මේ රටේ ඇමතිවරයෙක්, ආණ්ඩුවේ සාමාජිකයෙක්. ප්‍රතිපත්ති වශයෙන් දෙපාර්ශ්ව අතර වෙනසක් තිබුණත් අවසානයේ දෙගොල්ලොම ආණ්ඩුවේ ඇමතිවරු. ඒ නිසා රජයට පවරාගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන தත්ත්වය වෙනස් වෙන්න නම් විජේදාස රාජපක්ෂ මහත්මයා ඇමති ධූරයෙන් ඉවත් වෙලා විපක්ෂයේ දේශපාලනයට එක්විය යුතුයි. සමහරු මූදාහත් ගැව්වා කියලා අමුඩ ගහගෙන දැඟලුවට ජනාධිපතිවරණය ඩික්ලෙයාර් කළා නැහැ. අතීතයේ අපි දැක්ක ජනාධිපති අපේක්ෂකයෝ මෛත්‍රීපාල සිරිසේන මම ඉල්ලනකොට 2010 මෛත්‍රීපාල සිරිසේන ඉල්ලනකොට ඊට පස්සේ සජීව ප්‍රේමදාස ඉල්ලනකොට වුණත් මාස දෙකක් තියලා තමයි ඒක සිද්ධ වුණේ. එතකොට ඔය ඕනට වඩා කල් තියලා මමයි අපේක්ෂකයා කියලා පොඩි උස්සන් දගලවනා. ඒ කියන්නේ බයක් තියෙනවා වෙන කවුරු ආවිල්ලා එතන වාඩි වේද කියලා.